ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමදා අලුත් වෙන Nokia. යක්කු යක්කු ගැන කතා කරන්නේ. යක්කු නෙමේ. ගෙදර නයි. කාගේද? නයි තුනක් අල්ලපු ගයක් මේ අනුෂලාගේ. ඉතින් මම නාගිනානේ කොමනත්. නයි තුනක් ඇල්ලුවා. ඔව් එකපාරක් නයාව අරගෙන යන්න යනකන් නයාට කුඩයක් ඇල්ලුවා. මතකද? එතනින් පටන් ගමුකෝ. ඔව්. ආ ගොඩක් කන්. ඔව් ඉතින් හරි එතනින් පටන් ගමුකෝ මම වෙන තැනකට එන්නේ. ඔව් ඉතින් දවසක් මම මන් දැක්ක නිකන් ටයිල් මේකක් තිබුණා ටයිල් බාල්දියක්. ඒකේ නිකන් සතෙක් ඇවිල්ලා ගියා වගේ. මට හිතුණා හීරලුවෙක් කියලා හැබැයි මම ගියා. ඒලට මම නිකමට හිතුණා යකෙක් වෙන්න ඇති කියලා. නිකන් මම සරි සරි කියනවා. ඊට පස්සේ මට හිතුණා නිකන් සතෙක් වෙන්න ඇති කියලා. මොකද කිරි පුංචිට කිව්වා පුංචි එක එක මෙහෙම ටයිල් එක අතනේ මං කොහොම බලලා හරියන්නේ නැහැ කියලා මං පයින් ගැව්වා. පයින් ගැව්වා මම ඇත්තටම නයි. ගියේ පිටිපස්සෙනේ. දැන් එයා එළියට යන්න නම් හොඳ වටයක් එන්න ඕනේ. ඔකම නාගලෝකෙට එහෙම අරන් ගියා. කතා කරන්නේ. අනුසකයන්. හරි අනුසකයන්. ගෙදර ගෙදර නයි කතා. බෝතලෙකට දැම්මනේ නෑ වර. චිලි චිලි චිලි. බෝතලේ කතාවකුත් තියෙන මම එතනට එන්නම්. ඊට පස්සේ ඉතින් නයා හිටියා. ඊට පස්සේ දැන් වැස්සක් කෙනා. මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපේ විජේනන්ද සිරි අයියා ආදරෙන් චූටි වැස්සක් තිබුණා මට හිතුන වැස්ස ආවොත් නයා යයි කියලා මං කිව්දි නයාට ගිහින් කුඩයක් ගලන්න මම තෙමි තෙමි නයාට කුඩේ නැත්නම් එයාට වතුර වැටුනොත් එයා යයි අර ළමයා එනකන් ඉන්න එක නෑ නේ කියලා මොකද කරන්නේ නෑ ඉතින් එයා පිඹ පිඹ ඉන්නවා ඒක අර එයා එනකම් අර වැස්සේ මං කුඩේ ඇල්ලුවා ඊළඟට තව නයෙක් ඉන්නවා මං තැන පැත්ත කියන්නේ නෑ හයිවේ එකෙන් ගිහලා ඒ නයාව කැලෑබද ප්‍රදේශයකට දාලා ආව දෙක හරි තුන්වෙනි කාරණාව කියන්න ඕනේ චිලි මම මේ විශේෂයෙන්ම කියන්නේ මේකට මැදිහත් වෙන්න එපා චුට්ටක්වත් මැදිහත් වෙන්න එපා ඒ රාජුවා මැදිහත් වෙන්නත් එපා මං සීරියස්ලි කියන්නේ තුන්වෙනි කාරණාව මොකද ඇත්ත වෙන පැත්තකට යයි මේ පැහැදිලිවම ඉල්ලීම කරන්නේ හරිනේ එක ගයින් තුන්වෙනි කාරණාව ඔගලන් ගෙදර විශේෂත්වයක් වෙලා තියෙනවා වාට එක මතකද දන්නේ නැහැ මං එතනට එන්න ඇදුවේ තුන්වෙනි පාරවා ටයිල්ස් අතරින් මතුවෙච්ච නයාව අල්ලලා බෝතලයකට දැම්මා ඊට පස්සේ බෝතලේ තියෙනවා වැහුවා නයා අදටත් නැහැ ඒකනේ ඇත්තමයි දැන් නයාව ඇල්ලුවා දැන් අල්ලලා මං කිව්වා දැන් හොඳට ලොක් කරලා චූටි එකක් විතරක් විදලා තිබ්බා අදටත් දන්නේ එයා කොහොමද ඒක දිගේ ගියේ කියන්නේ එහෙම යන්නේ බෑ බෝතලෙන් ආවේ කොහොමද බෝතලෙන් ආවේ කොහොමද කියලා අදටත් ඒ කියන්නේ එයාට ඒ කියන්නේ බෝතලේ පෙරලිලත් නැහැ මුකුත් නැහැ ඒ අර කප් එක වහලා තිබුණේ හරි චූටි සිදුරක් තිබුණේ උස්ම ගන්න එයා නැහැ ඉතින් තාම හොයාගන්න බෑ තාම නැහැ එයා ඒ කොයි වෙලාවෙ හරි ආයේ ඒ ඇක්චුලි මං කොහොමද මැදිහත් වෙන්නේ නැහැ මං ෂුවර් මෙයාගේ නයා ඒ බෝතලෙන් ගියේ කොහොමද කියලා හොයාගන්න බෑ ඊට පස්සේ තමයි අර ගීතේ හැදුනේ හිතා ගන්න බෑ.